සෑල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවත්තා දෙමු දුම්රිය ව්‍යාපෘතිය යළි සාකච්ඡා කිරීම සඳහා අනුමැතිය ලබා ගත්ත කැබිනට් පන්නේ ගිනිපෙල්ලෙන් බැටකාපු අය කලාමැදිරියටත් බයයි කීවාසේ අපි මෙවැනි ආගමික හා වාර්ගික ගැටුම් වලට දීර්ඝ කාලයක් මුහුණ දීලා යකඩ ගැටෙන අමීරි සද්දයේ උණ්ඩේ අමීරි සුවඳ දුක වේදනාව මර ලතෝනිය බොහෝ කාලයක් අහලා තියෙන જાතිය. ඒ නිසා පාස්කු ප්‍රහාරයේ අපිට කියලා දීලා තියෙන පාඩම තමයි මෙවැනි තත්ත්වයන් ඇති වෙන ස්වරූපයක් තිබෙනවා නම් ඒ ස්වරූපේ පවා සොයා බලලා අවශ්‍ය පියවර කල්ැතුව ගන්නට නිරාවුද අවීංසක සාමකාමී මිනිසුන්ගේ යහපැවැත්මට බාධා වෙන දෙයක් වෙන්නට රජයේ ඉඩ දෙන්නේ නැහැ. රජය තීරණය කළ තියෙනවා මේ සිසු සැරිය බස් ගාස්තු වැඩි කිරීමක් කරන්න. එම බස් රථ සේවාව පවත්වාගෙන යන්න ලැබෙන සහනාධාරයේ ප්‍රමාණවත් නැත්නම් ඒ සහනාධාරයේ නියමිත වේලාවට ලැබෙන්නේ නැත්නම් ඒ බස් රථයට ඉන්ධන ලැබලා දීලා බස් රථය ධාවනය කරන්න බෑ. ඒ නිසා අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි කිසිම සංශෝධනයක් කරන්නේ නැතුව ක්‍රමක්‍රමයෙන් සිසුතරිය ධාවනය කරගන්න බැරි වෙච්චම නතර කරන්න. ඒක තමයි ලේසි ක්‍රම. අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ සුවහසක් දරුවන්ට ඔවුන්ගේ අනාගතේ කඩාකප්පල් වෙනවා දකින්න. ඒ නිසා අපි යෝජනාවක් කරලා තියෙනවා බස් රථ මඟින් ගමන් කිරීමේදී දරුවන්ට 70% රජයෙන් සහනාධාරය දෙනවා. 30% දෙමව්පියෝ විසින් දරන්න වෙනවා. ඒ 30% දරන්න බැරි දෙමව්පියෝ ඉන්න පුළුවන්. දිලිඳු සහනාධාර ලබන පවුල්වල දරුවන්ට අපි නොමිලේ සිසු සැරිය සේවය ලබා දෙනවා. පසුගිය වෙසක් වලට රාජ්‍ය අනුග්‍රහයෙන් රට පුරාම වෙසක් උත්සව පැවැත්වුණා. එහිදී විශේෂයෙන් ජනාධිපතිතුමාගේ කාර්යාලයත් අග්‍රාමාත්‍යතුමාගේ කාර්යාලයත් මැදිහත් වෙලා ගංගාරාම පදනම් කරගෙන ප්‍රධාන වෙසක් කලාපයක් කොළඹ පැවැත්වුණා. ඒ සඳහා විදුලි බිල සතේකවත් අනුග්‍රහයක් ලැබිලා නැහැ. ඒ සඳහා මුළු විදුලි බිල ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂ වලින් ගෙවලා තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.